අයිබෝන් පොලන් YouTube channel එකත් එක්ක එකතු වෙනවා හැමෝම ඉතාමත් ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම ඔයාලත් එක්ක එකතු වෙනවා පොලන්තය ගැන විශේෂ තොරතුරු රැගත් වීඩියෝ එකක් එක්ක. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් ගැන. විසිට වීසා එකකින් ආවොත් පොලන්තයේ ජොබ් එකක් කරන්න පුළුවන්ද? ඉතින් මේ මාතෘකාව හුඟ දෙනෙකුට වැදගත් වෙයි වගේම හුඟ දෙනේ මේ ගැන තොරතුරු දැනගන්න හුඟක් උනන්දුවෙන් ඇත්තේ. එහෙනම් අපි කාලය නාස්ති නොකර යමු වීඩියෝ එකට. ඉතින් හුඟ දෙනෙකුගේ බලාපොරොත්තුව තමයි පෝලන්තයට ඇවිල්ලා රැකියාවක් කරන එක. ඉතින් මේ රැකියාව කිරීම සඳහා ඔයාලගේ ස්ටේ එක ලීගල් වෙන්න අවශ්‍යයි. ඔයාලට පෝලන්තයේ නීත්‍යානුකූල වර්ක් පර්මිට් එකක් තිබුණට ඔයාලට පෝලන්තයේ ඕනම වීසා එකක් යටතේ ඇවිල්ලා රැකියාවක් කිරීමට අවසර නැහැ. ඉතින් ඒ සඳහා ඔයාලගේ ස්ටේ එක ලීගල් වෙන්න නම් ඔයාලට අවශ්‍ය වෙනවා නැෂනල් එම්ප්ලොයිමෙන්ට් වීසා එක. ඉතින් මේ වීසා එක නැතුව ඔයාලට පෝලන්තයට එන්න බැහැ. පෝලන්තයට එන්න පුළුවන්. නමුත් රැකියාවක් කරන්න අවසර නැහැ. ඉතින් මේ නිසාම මේකේ දැන් මේ හුඟා දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ නැෂනල් වීසා එකට අප්ලයි කරන්න නැෂනල් එම්ප්ලොයිමෙන්ට් වීසා එකට අප්ලයි කරන්න තියෙන අමාරුකම. ඉතින් ඒ නිසාම හුඟක් අය බලන්නේ විසිට් එකකට හරි ගිහිල්ලා ජොබ් එකක් දැන් වර්ක් පර්මිට් එකක් අතේ තියෙනවා ඒ නිසා විසිට් එකකට හරි ගිහිල්ලා රැකියාවක් කරන්න. ඊට පස්සේ ඒ වීසා එක වර්ක් වීසා එකට හරව ගන්න. ඉතින් ඇත්තටම හුඟ දෙනෙක් හිතන්නේ අර ඩුබයි වලටත් දැන් යන්නේ එහෙමනේ ඩුබයි විසිට් ගිහිල්ලා ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ එහෙ සෙටල් වෙනවා. ඉතින් ඒ වගේ රූල්ස් මෙහෙ නැහැ. හේතුව මේක යුරෝපියන් කන්ට්‍රි එකක්. ඕනම රටක විසිට් වීසා එක ගිහිල්ලා ජොබ් එකක් කරන්න අවසර නැහැ. ඉතින් මේ යුරෝපියන් කන්ට්‍රීස් වල රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් වෙනස්. හරිම ස්ට්‍රික්ට්. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට නැෂනල් එම්ප්ලොයිමෙන්ට් වීසා එකකින් හැර වෙනත් වීසාස් වලින් ඇවිල්ලා මෙහි රැකියාවක් කරන්න අවසර නැහැ. ඉතින් කවුරු හරි ඇහුවොත් පෝලන්තයේ විසිට් වීසා එකකින් ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්ද නැත්නම් ඒ විසිට් වීසා එක වර්ක් වීසා එකට හරවන්න පුළුවන්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ තමයි බැහැ කියන එක. ඉතින් ඔයාලට පෝලන්තයේ රැකියාවක් කරන්න අවශ්‍ය නම් නැෂනල් එම්ප්ලොයිමෙන්ට් වීසා එකක් මගින් ඔයාලට පෝලන්තයට ඒමට සිද්ධ වෙනවා. ඉතින් ඔයාලගේ පෝලන්තයේ ස්ටේ එක ලීගල් වෙන්න නම් මේ කැටගරි එකේ වීසා එක අවශ්‍යයි. අනික තමයි මේක හුඟක්ම බලපාන්නේ ඔයාලගේ ඊළඟ ස්ටෙප් එක. ඒ කියන්නේ ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක අප්ලයි කරන මොහොතේ. ඉතින් මම කලින් වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරා මේ වීසා වර්ග ගැන. ඉතින් මොකද්ද මේ ෂෙන්ගන් වීසා එකක් කියන්නේ? මොකද්ද මේ නැෂනල් වීසා එකක් කියන්නේ? ඉතින් මම පොඩි හැඳින්වීමක් මෙතනදි දෙන්නම්. ෂෙන්ගන් වීසා එකක් කියලා කියන්නේ ඔයාලා මේ ෂෙන්ගන් රටක හෝ පෝලන්තයේ දින 90ක් සඳහා කෙටි කාලයකට ඔයාලා ඒමට බලාපොරොත්තු වෙනවා නම් විසිට් පර්පස්, ටුවරිසම් පර්පස්, එතකොට බිස්නස් පර්පස් මේ වගේ ස්පෙෂල් පර්පසස් වලට ඔයාලා පෝලන්තයට මේ ෂෝට් පීරියඩ් එකට එන්න හිතනවා නම් මේ මාස 3 වීසා එක දින 90 වීසා එක ඇප්ලිකබල් වෙනවා. නමුත් මේ වීසා එකෙන් ඔයාලට රැකියාවක් කිරීමට අවසර නැහැ. ඒ වගේම මේ වීසා එක වර්ක් වීසා එකට හරවන්නත් අවසර නැහැයි කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලට මතක ඇති. ඉතින් මේ ෂෙන්ගන් වීසා එක අපේ ෂෝට් ටර්ම් වීසා එකක් විදිහටත් හඳුන්වනවා. ඒක කෙටි කාලයක් සඳහා නිකුත් කරන නිසා. මට කලින් වීඩියෝ එකේදී ඔයාලට කියන්න අතපසු වුණ දෙයක් තමයි මේ ෂෙන්ගන් වීසා එකෙත් කැටගරීස් දෙකක් තියෙනවා. එකක් තමයි යුනිෆෝම් ෂෙන්ගන් වීසා. ඒ කියන්නේ USV. මේ USV කියන කැටගරි එකේ ඉෂු වෙන වීසා එකෙන් ඔයාලට ඕනම ෂෙන්ගන් රටකට ට්‍රැවල් කරන්න පුළුවන් නිදහස තියෙනවා. ඒ කියන්නේ මේ යුරෝපියන් කන්ට්‍රීස් වල ෂෙන්ගන් ජෝන් එකේ ඔයාලට ඕනම රටකට ට්‍රැවල් කරන්න පුළුවන් නිදහස තියෙනවා, අවසරය තියෙනවා. ඔයාලට ලේසියෙන්ම බෝඩර් ක්‍රොස් කරන්න පුළුවන්. මේක
මුළු ෂෙන්ගන් ෂෝන් එකටම අයිති වෙන වීසා කැටගරි එකක්. ඊළඟ එක තමයි limited territorial validity visa LTV. මේ වීසා එක යටතේ ඔයාලට ට්‍රැවල් කරන්න පුළුවන් ඔයාලා apply කරපු රටට visit එක apply කරපු රටට හෝ තවත් රටවල් කිහිපයකට පමණයි. මේක ඇවිල්ලා limited travelling visa එකක්. ඉතින් ඒ නිසා වීසා ඔයාලා ෂෙන්ගන් වීසා එකට apply කරනකොට ඔයාලා receive වුණොත් ඔයාලගේ ෂෙන්ගන් වීසා එක receive වුණොත් ඔයාලා බලන්න ඕනේ මේ categories දෙකෙන් මොන category එකද ඔයාලට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ෂෙන්ගන් වීසා එක යටතේ ඔයාලට රැකියාවක් කිරීමට අවසර නැහැ. එතකොට national visa එක D-type national visa එක issue කරන්නේ ඔයාලා පෝලන්තයේ දින 90කට වඩා මාස 3කට වඩා වැඩි කාලයක් ඉන්නවනම් national employment, national students සහ national others. ඉතින් national employment එක යටතේ හෝ මේ national visa එක issue කරන්නේ maximum අවුරුද්දක කාලයක්. ඒ නිසා තමයි මේකට අපි කියන්නේ long term visa එකක් කියලා. ඉතින් ඔයාලා පෝලන්තයේ රැකියාවක් කරනවා නම් ඔයාලා apply කරන්න ඕනේ මේ national category එකේ visa එකට, national visa එකට, D type national visa එකට තමයි apply කරන්න ඕනේ. මේක යටතේ තියෙන national employment visa එක තමයි ඔයාලට පෝලන්තයේ රැකියාවක් කිරීමට applicable වෙන visa category එක. ඉතින් ඔයාලා visa එකට apply කරනකොට ඔයාලගේ visa stamp එකේ, ඔයාලගේ visa sticker එකේ remarks යටතේ ඒ visa officer remark එකක් දානවා. ඔයාලා මොන purpose එකක් සඳහාද පෝලන්තයට එන්නේ කියලා. එහෙම නැත්නම් visit එකකට යනවා නම් ඒ Schengen visa එකට apply කරනවා නම් ඒ Schengen visa එකේ remarks යටතේ දාලා තියෙනවා code number එක. ඉතින් ඒ code number එකකින් සඳහන් වෙන්නේ ඔයාලා මේ visa එකට apply කරපු purpose එක. එහෙම නැත්නම් ඔයාලගේ මේ visa එක issue කළේ මොන purpose එකක් නිසාද කියන එක ඒ remarks වල තියෙන code එකෙන් සඳහන් වෙනවා. හුඟක් දුරට work permit type A visa එකක් අරන් එන කෙනෙකුට D type national visa එකේ ඒ stamp එකේ ඒ sticker එකේ remarks වල දාලා තියෙනවා cell vidania 06 කියලා. cell vidania 06 කියලා මේ remark එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ හුඟක් දුරට මේ පුද්ගලයා work permit එකක් යටතේ legal type A work permit එකක් යටතේ පෝලන්තයේ රැකියාවක් සඳහා එනවයි කියන එක තමයි ඒ code එකෙන් සඳහන් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් seasonal work permit එකක් යටතේ D type national visa එකකින් එනවා නම් එයාගේ remarks වල දාලා තියෙනවා 05B කියලා. cell vidania 05B කියලා දාලා තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේ remarks code ම නෙමෙයි තියෙන්නේ. තවත් හුඟක් ඒවා තියෙනවා. ඉතින් ඒවා ටිකක් කියන්නේ හුඟක්ම law එක පැත්තට වැඩි ඒ නිසා මම ඒ ගැන මෙතනදී සඳහන් කරන්නේ නැහැ. මේ codes ටික මතක තියාගන්න. general work permit එකක සාමාන්‍යයෙන් ඔයාලා එනවා නම් ඔයාලගේ visa එකේ remarks දාලා තියෙනවා. cell vidania 06 කියලා. එතකොට seasonal work permit එකේ එන කෙනෙක් නම් දාලා තිනවා cell vidania 05B කියලා. ඉතින් මේ codes දෙක තමයි හුඟක් දුරට D type national visa එකේ employment visa එකක් යටතේ ඔයාලා එනවනම් මේ codes දෙක remarks වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම remarks වල codes තියෙනවා නම් 01 20, 21 මේ වගේ codes තියෙනවා නම් ඔයාලට පෝලන්තයේ රැකියාවක් කිරීමට අවසර නැහැ. ඒ වගේම temporary residency card එකට අයදුම් කිරීමටත් අවසර නැහැ. එහෙම අයදුම් කළත් ඔයාලගේ residency card එක reject වෙයි. ඉතින් ඔයාලා යම්කිසි සමාගමක visit visa එකකින් දැන් යම්කිසි සමාගමක work permit එකක් තියෙනවා. නමුත් ඔයාලා visit visa එකකින් ඇවිල්ලා ඒ company එකට join වෙලා ඔයාලා job එක කරන්න හිතනවා නම් ඊට පස්සේ TRC එකට apply කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි. හේතුව
ඒ කම්පනිය එකේ ඔයාගේ එම්ප්ලොයර් වුණත් ඔයාව ජොබ් එකේ තියාගන්න එක නීත්‍යානුකූල නැහැ. Illegal. එතකොට ඔයා විසිට වීසායකකින් ආපු කෙනෙක් නම් ඔයා ටෙම්පල් රෙසිඩෙන්සි කාඩ් එකට අප්ලයි කරන්න යන මොහොතේදී ඔයාගේ එම්ප්ලොයර්ටත් මේක ප්‍රශ්නයක් වෙයි. විසිට වීසායකකින් ඔයාට වර්ක් පර්මිට් එකක් තිබුණත් විසිට වීසායකකින් ඔයාව රැකියාව කිරීමට අවසර දුන්න නිසා ඔයාගේ එම්ප්ලොයර්ටත් ප්‍රශ්නයක් එයි. ඉතින් එහෙම කියන්නේ කිසිම එම්ප්ලොයර් කෙනෙක් කම්පැනි එකේ ඔයාව විසිට වීසා එකකින් ජොබ් එකේ තියාගන්නේ නැහැ එයාටත් ඒක බලපාන නිසා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් සාරාංශයක් වශයෙන් අපි ගත්තොත් ඔයාලා පෝලන්තයට ෂෙන්ගන් වීසා එකකින් එනවනම් ෂෙන්ගන් ෂෝට් ටර්ම් වීසා එකකින් එනවනම් බිස්නස් පර්පස් රිසර්චර්ස් එතකොට මොනාද කොන්ෆරන්ස් අටෙන් කරන්න එහෙම නැත්නම් ටූරිසම් පර්පස් මොකක් හරි පර්පස් එකක් වේවා නමුත් ඔයාලා ෂෙන්ගන් වීසා එකකින් එනවනම් ඔයාලට ඒ ෂෙන්ගන් වීසා එකෙන් ජොබ් එකක් කිරීමට අවසර නැහැ වගේම ඒ වීසා එක ජොබ් වීසා එකට කන්වර්ට් කරන්නත් අවසර නැහැ. ඔයාලා පෝලන්තයේ නීත්‍යානුකූලව රැකියාවක් කරනවා නම් ඔයාලට සිද්ධ වෙනවා නැෂනල් එම්ප්ලොයිමන්ට් වීසා එකට අප්ලයි කරන්න. මේ වීසා එක අප්ලයි කරන්නේ පෝලන්ඩ් එම්බසි එක හරහා. තමන් ඉන්න රටේ පෝලන්ඩ් එම්බසි එක හරහා තමයි වීසා එකට අප්ලයි කරන්නේ. තමන් ඉන්න රටේ පෝලන්ඩ් එම්බසි එකක් නැත්නම් තමන්ගේ රටට ආසන්නම රටේ තියෙන පෝලන්ඩ් එම්බසි එක හරහා නැෂනල් එම්ප්ලොයිමන්ට් වීසා එකට අප්ලයි කරලා එන්න. ඒ වගේම මේ වීසා එකට අප්ලයි කරන්න පෝලන්තයේ ගවර්මන්ට් එකෙන් ඉෂු වුණ නීත්‍යානුකූල වර්ක් පර්මිට් එකක් අවශ්‍ය වෙනවා. මේක නැතුව ඔයාලට නැෂනල් එම්ප්ලොයිමන්ට් වීසා එකට අප්ලයි කරන්න බැහැ. අප්ලයි කරන්න පුළුවන් නමුත් රිජෙක්ට් වෙයි වීසා එක ග්‍රෑන්ට් වෙන්නේ නැති වෙයි. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාලගේ ඊළඟ ස්ටෙප් එක ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එකට අප්ලයි කරනකොට ඔයාලගේ නැෂනල් ඩී ටයිප් වීසා එකේ කොපි එකක් දීමට අවශ්‍ය වෙනවා ඇප්ලිකේෂන් එකත් එක්ක. ඉතින් අන්න ඒ නිසා තමයි මම කියන්නේ ඔයාලා විසිට වීසා එකකින් ආවොත් ඔයාලගේ ස්ටේ එක ලීගල් නැති නිසා ඔයාලට ටීආර්සී එකට අප්ලයි කරන්න බැහැ. ඒක රිජෙක්ට් වෙයි. ඒ වගේම ඔයාලා පෝලන්තේ නැතුව ටීආර්සී එකට අප්ලයි කරන්නත් බැහැ. මම ටීආර්සී එක ගැන මේ ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම් කියලා ඔයාලට පොරොන්දුනා. ඒ වගේම මම ඉදිරියේදී ඒ වීඩියෝ එක ගේන්නම්. නමුත් ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් මම කරන්නම් අදහසක් ගන්න. ඔයාලා පෝලන්තේ නැතුව ඔයාලා ලංකාවේ ඉන්නම් ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එකට අප්ලයි කරන්න බැහැ. මේ සිදුවීම මේ හුඟක්ම සිද්ධ වුණ නිසා තමයි මම මේක හයිලයිට් කරන්නේ මෙතනදී. ඉතින් ඔයාලා ෆින්ගර් ප්‍රින්ට්ස් යවුවට ඔයාලට බැහැ ඔයාලගේ ස්ටේ එක ලීගල් කියලා ප්‍රූ කරන්න. ඉතින් කොහොම හරි ඉල්ලීගල් විදිහට හරි ඔයාලට කාඩ් එක ලබා දුන්නත් ඔයාලා බෝඩ ක්‍රොස් කරනකොට ඔයාලගේ ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලගේ පාස්පෝර්ට් එක චෙක් කරලා ඔයාලගේ පාස්පෝර්ට් එකේ එක්ස්පයර්ඩ් වීසා එකක්වත් නැත්තම් එතනදී ඔයාලා හොර කරා කියලා අහු වෙනවා. ඉතින් එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඩීපෝට් කරයි. ඒ වගේම සිස්ටම් එකේ රීමාක්ස් දායි ෆේක් ඩොකියුමෙන්ට් කියලා. ඉතින් මේ සිදුවීම ෆින්ලන්ඩ් වල ඉමිග්‍රේෂන් එකේ අහු වුණ දෙයක්. ඒ වගේම දැන් මේ කම්ප්ලේන්ට්ස් පෝලන්තයටත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙන ගමන් තියෙන්නේ ඒ නිසා ඔයාලා මේ ඉල්ලීගල් ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එක අරගෙන බෝඩර් ක්‍රොස් කරන්න හිතන්න එපා. ඔයාලා අහු වුණොත් ඒජන්ට් වගේ කියන්නේ නැහැ. එතකොට ඔයාලගේ ජීවිතේ තමයි අපරාධේ ඔයාලා අනතුරේ දාන්නේ. ඉතින් යන්න ඒ නිසා ඒ ගැන හොඳට අවබෝධ කරගන්න මතක තියාගන්න. ඔයාලා පෝලන්තේ නැතුව ඔයාලා ලංකාවේ ඉන්නම් ටෙම්පරරි රෙසිඩෙන්සි කාඩ් එකට අප්ලයි කරන්න බැහැ. ඒක නීත්‍යානුකූල නැහැ. ඉතින් කවුරු හරි පොරොන්දු වුණා නම් මේ දේවල් කරන්න පුළුවන් කියලා තවත් වතාවක් හිතලා බලන්න. කරන්න තියෙන ආසාවට කියන්නේ පෝලන්තයට එන්න තියෙන ආසාවට මේ රිස්ක් එක ගන්න එපා. බෝඩර් ක්‍රොස් කරනකොට සමහර විට කියන්න පුළුවන් බය වෙන්න එපා අපේ ලෝයර්ස්ලා බලාගනි, බය වෙන්න එපා ඉමිග්‍රේෂන් එකේ අපේ කට්ටිය ඉන්නවා එයාලා බලාගනි කියලා. නමුත් ඔයාලා අමාරුවේ වැටෙන වෙලාවට කවුරුත් බලාගන්නේ නැහැ. ඔයාලා තනියම තමයි බලාගන්න ඕනේ. මේක මම කියන්නේ මගේ අත්දැකීමෙන්. මෙහෙ ඇවිල්ලා මිනිස්සු මූණ දෙන ප්‍රශ්න නිසා කිසිම ලෝයර් කෙනෙක් ලෝයර්ස්ලා 10ක් හයර් කරත් එයාලට සල්ලි විසි කරත් ඒ සල්ලි විසි කරන එක විතරයි එයාලගේ
කියන්නේ ගවර්න්මන්ට් එකෙන් බෝඩර් ගාඩ්ස්ලා එහෙම නැත්නම් කෝට් එකෙන් මොන හරි ඩිසිෂන් එකක් ගත්තොත් ඔයාලට බෑ කෝට් ජජ්ට සල්ලි දීලා ඔයාලගේ ඩිසිෂන් එක මාරු කරගන්න ඔයාලගේ ඒජන්ට්ගේ ලෝයර් පෝලන්ඩ් වල හිටියට. ඉතින් අන්න ඒ දේ හොඳට මතක තියාගන්න. මගේ මේ පණිවිඩය ඔයාලා හොඳට අවබෝධ කරගන්න. ඉතින් අදට මෙච්චරයි. මම මේ කිව්ව දේවල් ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලගේ මේ ප්‍රශ්නය ඔයාලගේ මයින්ඩ් එකේ තිබුණා නම් එහෙනම් ඒකටත් ඔයාලට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මම කිව්ව දේවල් හොඳට අවබෝධ කරගන්න මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් එකක් වුණා නම් ලයික් කරන්න, තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න, එයාලටත් මේක වැදගත් වෙන්න ඇති. ඔයාලගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. කාට හරි මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයාලගේ ප්‍රශ්නේ කමෙන්ට් බොක්ස් එකේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චැනල් එකේ මගේ Facebook page එක හරහා Messenger එකේ message එකක් තියන්න, එහෙම නැත්නම් channel එකේ email address එකට email එකක් තියන්න මම පුළුවන් විදිහට ඔයාලට ඒකට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නම්. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් videos ඔයාලට ඉදිරියේදී බලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි තවත් video එකකින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම පපා. Oh,